මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඒ හින්දා ඉතින් විවිධ පක්ෂ එකතු වෙන්න පුළුවන්, වෙන් වෙන්න පුළුවන්. ඒ වගේම පුද්ගලයින්ටත් තම තමුන් රිසි ආකාරයේ තීන්දු තීරණ ගන්න පුළුවන්. හැබැයි ඉතින් අපි අවුරුදු 75ක් තිස්සේ මේ වගේ තීන්දු තීරණ අරගෙන අන්තිමට බංකොලොත් කියපු රටක්. ඒකත් මේ ප්‍රජාතන්ත්‍රවාදී අනුව ප්‍රජාතන්ත්‍රවාදයට අනුවනේ කරේ. සංධානගත වීම, පෙරමුණු හැදෙන එක, තනි පක්ෂ හැටියට තරඟයට ඉදිරිපත් වීම, මේ ඔක්කොම ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් තමයි කරේ. පක්ෂය මාරු කරගෙන නෑ අපි. පක්ෂය මාරු වෙලා නැහැ. අපි තාමත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජික හැටියට ඉන්නවා. හැබැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉතින් අපිව කැඳවීම කරන්න නැති එහෙම එකකුත් තියෙනවා. ඒ වගේම දැන් මෙතන තියෙනවානේ ඔබ කියන ආකාරයට මතු පිටින් සහ ඇතුළ තව ගැඹුරින් බැලුවාම යම් කිසි විරසක වීම තියෙනවා. ඒවත් තියෙනවා. එතකොට ගරු ජනාධිපතිතුමා එක්ක කොටසක් ඉන්න එකත් ඇත්ත. ස්වාධීනව තව කොටසක් ඉන්න එකත් ඇත්ත. පක්ෂියත් එක්ක තව කොටසක් ඉන්න එකත් ඇත්ත. ඉතින් මේවා ඔක්කොම මේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ. ඉන්ද මේක හරියටම රූලක් ගහලා ඉරක් ගහලා එහෙම වෙන් කරන්න පුළුවන් තත්වයක් නැහැ. මේ අපේ රටේ දැන් මේ වෙනකොට පවතින දේශපාලනයේ වතුර වලටත් එහා. නෑ අපිට කැදවීමක් කරන්නේ නැහැ. අපිට ඒකෙන්දා අනිත් එක ඒක ඒගොල්ලන්ට තීරණය ගන්න ඕන තීරණ ගන්න ඉඩ දීලා අපි බලමු. ඉතින් මේ තීරණ ගත්තනේ ඔය කට්ටියම තීන්දුව තීරණ ගත්තා. අරගෙන මොකද උනේ? අපේ කඳවුර ජනතාව කඳවුර. මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙලකටයි අපි සහයෝගය දෙන්න ඕනේ. මං විතරක් නෙමෙයි. මේ රටේ සියලු දෙනා. ඔබත් ඇතුළුව මේ රටේ සියලු දෙනා මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් තැනකට තමයි අපි උදව් කරන්න ඕනේ කියන එක ඒක මගේ මං හිතන මතය. එතකොට කවුද මේ මතය නියෝජනය කරන්න කියලා අපි අපේක්ෂකව අවහම් බලමු. තාම නෑනේ. අපි බලමු. අපි බලමු කවුද. අපි දන්නේ නෑනේ. බැරිලා ජනාධිපතිතුමා කිව්වා මම ඉල්ලන්නේ නෑ. එතකොට මොකද වෙන්නේ? ඒ පිළිබඳව මම ප්‍රකාශ කරන එක හොඳ නෑ. ඒක එතුමා කියපු දේ එතුමාගේ ලැබිච්ච තොරතුරු අනුව වෙන්න පුළුවන්. ඉතින් නොදන්න දෙයක් ගැන කතා කරන්න හොඳ නෑ. ඔය පාස්කු ප්‍රහාරයේ පිටුපස්සේ නොයෙක් මත තියෙනවා. ඒ මතවලට ප්‍රධාන හේතුවක් තමයි මේ වනතේ කවවත් වැරදිකරුවෙක් කියලා නියමේ දඬුවම් නියම කරලා එහෙම වැඩපිළිවෙලක් නෑ තාම. අන්න ඒ ගැටලුව නිසායි ඔය නොයෙක් මතවලට ඉඩ ලැබිලා තියෙන්නේ. මේක අනිවාර්යයෙන්ම අපේ රටේ සොයන්න ඕනේ දෙයක්. මේ පාස්කු ප්‍රහාරය කොහොමද කරේ, මොකද වුනේ කියලා. මොකද මිනිස්සු 300ක විතර ජීවිත නැති වුණා. මං කිව්වේ දැන් මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. නිසැකවම අද ඉන්න තැනට වැඩිය හොඳ හෙට තැනකට ගෙනියන්න පුළුවන්. ඒ කඳවුරකට ඔබ සියලු දෙනාම උදව් කරන්න කියන එක තමයි මම කියන්නේ. හැබැයි අපි ඉතින් ඔය සුරංගනා කතා කියන ඒවා ඉන්න තියෙනවා. මේ සුරංගනා කතා හැම මැතිවරණයකදීම අපි අහනවා. නොඑක් දේවල් අහනවා. පෞගිය මැතිවරණෙත් අපි ඇහුවා. පෞගිය ජනාධිපතිවරණෙත් මේ සුරංගනා කතා ඇහුවා. අහලා දිව්‍ය ලෝකෙට ඡන්දෙ දුන්නා. අන්තිමට අපායක් බවට පත් වෙනවා.
නිශ්චිත මතයක් කියන මම තාම හිතුවේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණෙන් හොරු අල්ලන්න මේ රටේ කිසි ප්‍රශ්නයක් නැහැ. දැනුත් පුළුවන් හොරු අල්ලන්න. හොරු අල්ලන්න උසාවියට ගිහිල්ලා නඩුවක් දාලා ඒගොල්ලන්ට ඕනේ කෙනෙකුට පුරවැසියෙකුට පුළුවන් ඒක කරන්න. එහෙම මේ විශේෂ ආණ්ඩු බලයක් ගන්න ඕනේ කියලා එකක් නැහැ. හොරු අල්ලන්න. දැන් ආණ්ඩුත් ආවනේ හොරු අල්ලන්න කියලා. අල්ලපු හොරා කවුද? කොයි හොරාව දැල්ලුවේ? 2015 17 පොරොන්දු වෙලා 17 දියුරවල හොරු අල්ලනවා කියලානේ ආවේ. කෝ අල්ලපු හොරා? මේ රටේ ශ්‍රී ලාංකිකයොත් එක්ක ඕනේ අපි වැඩ ටික කරන්න. ඒ වගේම තමයි මේ පිටකසන න්‍යාය තියෙන්නේ. එයාගේ පිට අපි කසන, අපේ පිට එයා කසන, ඔය වගේ ඒවානේ යන්නේ මේ විවිධ දේශපාලන පක්ෂත් එක්ක. ඉතින් මේවා අභිබවල යන වැඩපිළිවෙලකට ඕනේ එන්න. මේවා අභිබවල යන වැඩපිළිවෙලකට. දැන් මේ වෙනකොට තමුන්නාන්සලා දන්නවා අපෙත් එක්ක එකට කැබිනට් එකේ හිටපු අමාත්‍යවරයෙක් මේ වෙනකොට චෝදනා ලැබලා ඉන්නවා. නේද? කවද්ද මේක සිද්ධ වුනේ? කවදද මේ වගේ තත්ත්වයක් තිබුණේ? කවදද මේ වගේ තත්ත්වයක් අපේ රටේ තිබුණේ? පව්වදා ගෙදර. එහෙම තිබුණා නැහැ පව්ගේ කාලෙත්. ඇමතිවරෙක් වෙන්න ඕනෙත් නැහැ. නිකම් മന്ത്രിවරු වෙලා හිටියපොයි മന്ത്രിවරු മന്ത്രിවලේ හිටමු മന്ത്രിවරෙක් වෙලා හිටපොයි කිවල් වලට ආවා. ඔය දෙක එතුමාගේ තීරණයක්නේ. එතුමාගේ තීරණයක් ගත්තා මම මෙතනින් ඉවෙන් වෙනවා කියලා වෙන්න පුළුවන්. නේද? ඔබතුමාලට කොහොමද දැනෙන්නේ? ඔබ මොන මාධ්‍ය වේදිකාවක් වුණත් අපි ජනාධිපතිවරයා වෙලා හිටියත් අපි ඔක්කොම අවසානයේ මේ රටේ පුරවැසියෝනේ. එතකොට මේ පුරවැසියෙක් කැඩීර ඔබට දැනෙන්නේ මොකක්ද? ඔබට දැනෙනවා නම් ගිය අවුරුද්දට වැඩිය මේ අවුරුද්දේ යම් මට්ටමකට ඇවිල්ලා තියෙනවා කියලා අපි රටක් හැටියට 2022 තිවිච්ච තත්ත්වයට වඩා 23ත් 23 තිවිච්ච තත්ත්වයට වඩා 24ත් සංසන්දනය කරලා බලන්න කියලා මම කියන්නේ. ඉතින් මේ අපි කාටවත් මම කියන්නේ නැහැ. මොකද වැඩපිළිවෙලයි වැදගත්. වැදගත් වැඩපිළිවෙල. වැඩපිළිවෙලක් නැතුව අපි පුද්ගලයන්ට ඡන්දේ දීලා වරද්දගත්ත තැගෙමටයි. නේ දැනට යන වැඩපිළිවෙල නැත්තම් ඉතින් මං අමාත්‍ය මණ්ඩලේ වාඩි වෙලා ඉන්න ඕනේ නැහනේ. මම දැනට යන වැඩපිළිවෙලට අපි සහයෝග දක්වන. ඒ ගැන කිසිම දෙපාරක් හිතන්නේ නැහැ. දැන් යන වැඩපිළිවෙලට අපි සහයෝගය දෙනවා. ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඉදිරියේ ගන්න ඕනේ තීරණයක්. ගඟ ළඟට ආවම අපි ඒ ගොඩ වෙන හැටි බලමු.